ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවුරුදු 70කට වඩා දිගු කාලයක් පලස්තීන් ජාතිකයන්ට සිදුවුණු අසාධාරණය පිළිබඳව ඉමිතියාස් බකීර් මාකර් මැත්තුමා ඉදිරිපත් කරපු යෝජනාව අප පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මැත්තුමා, ඒ වගේම අපි සමග ජනබලවේගය හැටියට අපි ඒ ස්ථීර කරමින් මේ විවාදයට එකතු වෙනවා. අපිට මතකයි සජිත් ප්‍රේමදාස මැත්තුමාගේ පියාවන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැත්තුමත් එතුමත් පලස්තීන් ජාතිකයන් වෙනුවෙන් විශේෂයෙන්ම මානව හිමිකම් ඒ වගේම අතීතයේ සිදුවුණු ඒ වැරදි නිවැරදි කිරීම සඳහා එතුමා දැඩිව ඒ අවස්ථාවේදී පෙනී හිටියා. ඉතින් අපි මේ අවස්ථාවේදී දකිනවා මේ ගෝලීය ප්‍රජාව තුළ ඒ වගේම යම් බලගතු රටවල් තුළ මේ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමේදී එක රටකට එක විදියකුත් අනිත් රටවල්වලට වෙන විදියකුත් ඒ මානව හිමිකම් ක්‍රියාත්මක වන ආකාරය. ඒ හින්දා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ යාන්ත්‍රණ තිබුණත් මේ රටේ ඒ වගේම මේ ලෝකයේ මේ මානව හිමිකම් සුරකින්න ඒවා යම් යම් බලගතු බලවේග ඉස්සරහා දනගහන තත්ත්වයකට අපි පේනවා. මට මතකයි මම ඇමරිකාවේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට ඇමරිකාවේ ජනාධිපති බිල් ක්ලින්ටන් මැතිතුමා එදා 1993 විශාල උත්සාහයක් ගත්තා මේ පාර්ශව දෙක එකතු කරලා සාමය ස්ථාපිත කරලා ඉදිරියට යන්නට. එදා පලස්තීන නායක යසර් අර්ෆත් මැතිතුමා ඊශ්‍රායල් අගමැති ඉච්ඡාක් රබින් මැතිතුමා අතට අත දීලා ඒ පටන්ගත්ත ඒ සාම ගිවිසුම මම හිතුවා එදා මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට ඒ ප්‍රශ්නය දැන් ඉවර වෙයි කියලා. නමුත් අද වෙනකොට අද අවුරුදු 30ක් ගිහිල්ලා තියෙනවා. අද අවුරුදු 30ක් ගිහිල්ලත් මට මේ පාර්ලිමේන්තුව තුළ මේ වගේ විවාදයකට එක්වීමට සිද්ධ වීම ගැන මම ඇත්තටම කනගාටු වෙනවා. අද නූතන ලෝකය අප ඉදිරියට යන්න ඕන තැන. ඒ වගේම මේ ආගම් තුන ගත්තහම මම කතෝලික භක්තිකයෙක් හැටියට අපේ ක්‍රිස්තියානි ආගම ඒ වගේම ඉස්ලාම් ආගම ඒ වගේම යුදෙව් ආගම අපි ආබ්‍රහම්ගේ ආගම් හැටියට අපි සලකනවා. එදා අපි අතීතයට ගියාම කවුරු මොනවා කිව්වත් අපි අතීතයට ගියාම ආබ්‍රහම්ගේ අතීතයට ගියාම එකම දෙවියන් කෙරෙහි අපි විශ්වාස කරන බවට ඒ ඉතිහාසය තියෙනවා. අපිට දෙවියන්ගේ ස්වරූපය පිළිබඳව අපි විවිධ සංස්කෘතික වශයෙන් බෙදී වෙන්නුනත් මං හිතනවා මේ ප්‍රශ්නය සහෝදරයන්ගේ ප්‍රශ්නයක් හැටියට සලකලා මේ සහෝදරය තුළ මේ ඇතිවුණු විරසකය ඉක්මනින්ම මේක සමතකයට පත් කළා. විශේෂයෙන්ම පලස්තීන ජනතාවට ඉතාම දීර්ඝ කාලයක් තිබුණු අසාධාරණකම් ඉවර කළා. අපි ඉස්සරහට යන්න මේ පාර්ලිමේන්තුව යෝජනාව කරයි කියලා ඒ යෝජනාව ස්ථිර කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි පුතාට.